අදත් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙනවා සිංහාර මුදලගේ සමන් පෙරේරා YouTube channel එක තුලින් අදත් මම ඔබට වෙනදා මෙන් විශේෂ කාරණා කීපයක් කතා කරන්න යාවේ මේ කතා කරන කලින් ඔබට මතක් කර දීමනාවක් කරන්න ඕන මොකද්ද මට මේ දවස් ටිකේ තව දුරකතන පණිවිඩේ නම තමන්ගේ පර්මෙසස් ඕජෝන් එක ගැන ඒ වගේම ඉතාලි පුරවැසිභාවය අයිතුම් කරන්නේ කොහොමද ඒ වගේම ෆැමිලි ආර් වීසා එකට අයිතුම් කරන්නේ කොහොමද ඒ වගේම අවුරුදු 14 සම්පූර්ණ වෙච්ච දරුවෙකුට පර්මෙසස් ඕජෝන් එක අයිතුම් කරන්නේ කොහොමද ඒ වගේම තමන්ගේ පර්මෙසස් ඕජෝන් එක පුරෝගන්නේ කොහොමද කියන මේ එක එක කාරණා දුරකතන පණිවිඩ එනවා ඒ වගේම මැසේජ් කීපයකුත් ඇවිල්ලා තියෙනවා මතක් කරලා දෙන්න ඕන කිව්වේ මගේ මේ YouTube channel එකේ මම ඔය කියපු දේවල්ස් ගැන ඒ කියන්නේ පර්මෙසස් ඕජෝන් එක තමන්ම කොහොමද සම්පූර්ණ කරගන්නේ ඒ වගේම තමන්ගේ දරුවාගේ පර්මෙසස් ඕජෝන් එක කොහොමද තමන්ම සම්පූර්ණ කරගන්නේ තමන්ගේ බිරිඳගේ ඒ කියන්නේ ෆැමිලි ආර් ඕජෝන් එක කොහොමද අයිතුම් කරන්නේ මේ කියන සියලුම දේවල් ගැන ඒ කියන්නේ ෆැමිලි ආර් එකක් අපි අයිතුම් කරන්නේ මොනවද මොන වගේ ලියකියවිලිද අවශ්‍ය වෙන්නේ ඒ වගේම ඉතාලි පුරවැසිභාවය අයිතුම් කරන්න මොන වගේ ලියකියවිලිද අවශ්‍ය වෙන්නේ මේ සෑම දෙයක් ගැනම මම වීඩියෝ කරලා තියෙනවා මේ වීඩියෝ මගේ YouTube channel එකේ තියෙනවා ඔබට පුළුවන් ඒ වීඩියෝ බලලා තමන්ගේ පර්මෙසස් ඕජෝන් එක තමන්ම සම්පූර්ණ කරගෙන ඒක තැපල් කරන්න ඔයගොල්ලෝ දන්නවා තැපල් කන්තෝ ඉතාලි තැපල් කන්තෝ රුසියලුම තැපල් කන්තෝ රෝලි ඔය කිට් කියන පර්මෙසස් ඕජෝන් එක අයිතුම් කරන ඒ කිට් එහෙම නැත්නම් ඒ මෝ අපි කියන එක අයිතුම් පත්‍ර කියලා ඒ කිට් එක ඉල්ල ගන්න පුළුවන් ඉල්ලගෙන ඔබටම සම්පූර්ණ කරගෙන තැපැල් කරගන්න පුළුවන් විදියට තමයි මම වීඩියෝ කරලා තියෙනවා ඒ වීඩියෝ වල සම්පූර්ණම විස්තර තියෙනවා ඒවට අදාළ මුදල් බපා මම සඳහන් කරලා තිබෙනවා පර්මෙසස් ඕජෝන් එකක් අයිතුම් කරනකොට කොබොමන මුදලක් ඕනද කියන එක ඉතින් ඒ වීඩියෝ බලලා ඔබට ඔබගේ වැඩ ටික ඔබටම කරගන්න පුළුවන් විශේෂයෙන්ම මේ වගේ කොවිඩ් කාලයක ඔයගොල්ලෝ දන්නවා ඉතාලියේ කාර්යාල මේ කාර්යාල වල ඉතාමත් අඩු ප්‍රමාණයක් තමයි වැඩ රාජකාරී සිද්ධ වෙන්නේ මේ කාලේ ඒ නිසා මේ සිංහාර මුදලගේ සම්මන් පෙරේරා කියන YouTube channel එක බලුවොත් ඔබට ඔබේ වැඩ ටික කරගන්න පුළුවන් විදියට මම වීඩියෝ සකස් කරලා මගේ channel එකට වීඩියෝ දාලා තියෙනවා ඔබට බලා ගන්න පුළුවන්. එහෙමනම් අද අපි දැන් කතා කරන්න පටන් ගමු අද මාතෘකාව. අද මාතෘකාව තමයි හීදොනිත අල්ලොජ්ජතිව. මොකද්ද මේ හීදොනිත අල්ලොජ්ජතිව එක කුමන වගේ දේවල් වලටද මේ හීදොනිත අල්ලොජ්ජතිව එක අවශ්‍ය වෙන්නේ? මොකටද අවශ්‍ය වෙන්නේ හීදොනිත අල්ලොජ්ජතිව එක කියන්නේ? ඔයගොල්ලෝ දන්නවා නිවෙස් යෝග්‍යතා සාතිකය. එහෙම නැත්නම් කෙනෙකුට ජීවත් වෙන්න සුදුසු පරිසරය තිබෙන නිවසක් විය යුතුයි. කියන්නේ කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් පාසුකම් තිබෙන නිවසක් විය යුතුයි. ඒක තමයි යෝග්‍යතා සාතිකය කියලා කියන්නේ. ඉන්දුනිදා ලොජ්ජතිවා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා මේ මෑත කාලයේදී ඉතාලියේ සනතෝරියා නීතිය තවමත් සනතෝරියා නීතිය ඒ කියන්නේ ඒ සනතෝරියා නීතියේ අවසන් වුණාට අගෝස්තු 15 වෙනිදා තවමත් සනතෝරියා නීතියේ යටතේ පර්මෙසස් ඕජෝන් එක ගත්තේ නැති ගොඩාක් දෙනෙක් ඉන්නවා මේ සියලු දෙනාටම අවශ්‍ය වෙන ලියකියවිල්ලක් තමයි ඉන්ද්‍රිතා ලොජ්ජතිව එක කියලා කියන්නේ ඒ කියන්නේ යෝග්‍යතා සාතිකය යම්කිසි නිවසක තිබිය යුතු යෝග්‍යතා සාතිකය. ඉතින් මේ සනතෝරියකට පමණක් නෙවෙයි අපි බලමු මේ ඉන්දුනිදා අලෝජ්‍යතිව එක
කුමන වර්ගයේ දේවල් වලටද අවශ්‍ය වෙන්නේ කියන එක ඒ කියන්නේ ඕගලන්ට අද මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන් මේ ඉන්දුනිතා අල්ලෝජ්ජ තීව එක කුමන වෙන්නේ මොන වගේ දෙයක් අයදුම් කරනකොටද ඒ ඉන්දුනිතා අල්ලෝජ්ජ තීව එක කියන මේ යෝග්‍යතා සාතිකය තමන්ට ලබා ගන්න නම් නිවසක තිබිය යුතු සුදුසුකම් මොනවාද එතකොට ඔයගොල්ලෝ දන්නවා මට අනිවාර්යෙන් දුරකතන කීපයක් ආවා මේ පසුගිය කාලේ තමන් පැම්ලියාර එකක් කරනකොට නිවසක් අවශ්‍ය වෙනවා එහෙම නැත්නම් තවත් කෙනෙක් ගත්ත නිවසක තමන්ට මේ පැම්ලියාර එක ඒ කියන්නේ තමන්ගේ පවුලේ සමාජිකයව බිරිඳ වෙන්න පුළුවන් ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන් එහෙම නැත්නම් දරුවෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අම්මා තාත්තා වෙන්න පුළුවන් මේ පවුලේ සමාජිකයව ගන්න මේ යෝග්‍යතා සාතිකය අනිවාර්යයි එතකොට කවුරු හෝ කුලියට ගත්ත නිවසකින් තමයි මේක ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් ඔබ විසින්ම නිවසක් කුලියට ලබා ගන්නවා නම් ඔබ විසින් නිවසක් මිලදීගෙන අයිතිවාසිකම් තිබුණා ඒක ගොඩාක් හොඳයි නමුත් ඒක ඉතාම සුළු කොටසකට තමයි ඉතාලියේ ශ්‍රී ලංකාවට නිවස් يعني තමන්ගෙම කියලා නිවසක් තියෙන්නේ එහෙම නැත්නම් ගොඩාක් නිවස්වල තියෙන්නේ කුලියට ගත්තේ වුණා ඉතින් මේ කුලියට ගයක් ගන්නකොට නිවසක් කුලියට ගන්නකොට මේ ෆැමිලියාරයක් කරන්න බලාපොරොත්තුව මේ නිවසක තියෙන සුදුසුකම් ටික අපි බලන්න ඕන මොකද ගොඩක් දෙනෙක් නිවස ගත්තට පස්සේ තමන්ගේ ෆැමිලියාර එක දාගන්න බැරුව ඉන්න කට්ටිය ඉන්නවා මොකද ඒ සුදුසුකම් නැතුව අපි නිවසක් ගන්නකොට ගොඩක් දේවල් බලන්න තියෙනවා අපි එමනම් ඉස්සෙල්ලා බලමු මේ ඉන්දුනිතා අලෝචිතීවේක මේ නිවාස යෝගිතා සාතිකය ලබා ගන්න කුමන වගේ දේවල් වලටද කියලා අපි කලින් කතා කරා වගේ ඔබ ෆැමිලියාරයක් දානවා නම් ඒ කියන්නේ ඔබ පවුලේ පවුලේ සමාජිකෙක් ඉතාලියට ගෙන්න ගන්න නම් ඒ වගේම කොයිසියෙනි ෆැමිලියාරය කියලා කියන්නේ ඉතාලියට පැමිණි කෙනෙක් එහෙම නැත්නම් ඉතාලියේ ඉන්න කෙනෙක් නැවත ඔබගේ ෆැමිලියාර එකට ඇතුල් කර ගන්නවා නම් ඒ කියන්නේ ඔබගේ බිරිඳෝ ස්වාමි පුරුෂයා එහෙම නැත්නම් දරුවෙක් එහෙම නැත්නම් අම්මා තාත්තා නැවත ඔබගේ යටතට ඔබගේ යැපෙන කෙනෙක් ඇටියට ෆැමිලියාරයකට ඇතුල් කර ගන්න නම් අපි ඒකට කියනවා කොයිසියෙනි ෆැමිලියාර කියලා එතකොටත් ඉන්නුන්දා අලෝජිතීවේක අවශ්‍ය වෙනවා ඒ වගේම ඔබ දන්නවා කාර්ත සොජෝන් එක දීර්ඝකාලීන ලබා දෙන සොජෝන් එක ඒකට අපි කැටියෙන් කියනවා කාර්ත සොජෝන් එක කියලා කාර්ත සොජෝන් එක ගන්නකොට ඔබගේ පවුලයාත් ඉන්නවා නම් අපිට ඉන්දුනිතා අලෝජිතීව එක අවශ්‍ය වෙනවා ඒ කියන්නේ ඒ යෝග්‍යතා සාතිකය අවශ්‍ය වෙනවා ඒ වගේම මම කලින් කිව්වා වගේම පර්මිසිස් සොජෝන් එක පර්මිසිස් සොජෝන් එක ෆැමිලියාර් පර්මිසිස් සොජෝන් එක ලබා ගන්නවා නම් මේ යෝග්‍යතා සාතිකය අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ලවෝරෝ ඔටෝනෝම. ඒ කියන්නේ ඔබ ස්වයං රැකියාවක් කරනවා නම් මේ ඉන්දුනිතා අලෝජිතීවේක අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ඔබට කාර්ත සොජෝන්යක් තියෙනවා නම් ඔබට ඔබගේ අවුරුදු 14යි 18යි අතර ඔයගොල්ලෝ දන්නවා ඉතාලියේ අවුරුදු 14 ඉඳලා 18 අතර වෙනමම සොජුන්නයක් ගන්නවා දරුවන්ට 14 ට පෙර එකක් තියෙනවා 14යි 18 අතර මේ 14යි 18යි අතර කාර්ත සොජුන්නෙක් ගන්න ගියත් දරුවන්ට අන්න ඉන්දුනිතා අලෝජිතීවේක අවශ්‍ය වෙනවා ඒ වගේම තව දෙයකට ඉන්දුනිතා අලෝජිතීවේක අවශ්‍ය වෙනවා ඔයගොල්ලෝ දන්නවා ඔබ ගොඩාක් දෙනෙක් දන්නා මේ දිත්තයකට ඒ කියන්නේ කොන්ත්‍රාත් කරුවෙක් ළඟට රැකියාවකට ගියා නම් එහෙම නැත්නම් කොහේරි කර්මාන්ත ශාලාවකට රැකියාවකට ගියා නම් සමහර කර්මාන්ත ශාලාවලින් එහෙම නැත්නම් සමහර කොන්ත්‍රාත් කරුවෝ ඉන්දුනිතා අලෝජිතීව එක ඉල්ලනවා කොන්ත්‍රාත් එක අස්සම් කරන්න රැකියා කොන්ත්‍රාත් එක අස්සම් කරන්න මේ ඉන්දුනිතා අලෝජිතීව එකකුත් ඉල්ලනවා එමෙ ඉල්ලපු කට්ටිය ඉන්නවා ඒ කියන්නේ ඔබ කොහෙද පදිංචිලා ඉන්නේ ඔබ පදිංචිලා ඉන්න සුදුසු ස්ථානයකද කියලා විස්තර
රැකියා යෝජකයා දැනගත යුතුයි. මේක 90%ක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් 10%ක් සිද්ධ වෙනවා. ඉතින් අපි දන්නවා සමහර අයට යම් කිසි කර්මාන්ත ශාලාවල රැකියාවක් ලබා ගන්නකොට මේ Hindu නිත ආලෝචිතීව එක ඉල්ලලා තියෙනවා. ඉතින් මෙන්න මේ හේතුත් එක්කලා මේ දැන් පවතින සනතෝරියයකටත් Hindu නිත ආලෝචිතීව එක ඕනා. ඔන්න ඔය කියපු වලින් එකක් ඔබ ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවක් වෙනවනම් ඒ කියන්නේ අපි දැන් කලින් කෝවාගේ සනතෝරියයකට Hindu නිත ආලෝචිතීව එක අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔබ ෆැමිලියාර් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබගේ පවුලේ සමාජීයට ඒ වගේම ඔබ ඉතාලියේ ඉන්න කෙනෙක් නැවද ඔබගේ යටතට ඒ කියන්නේ ඔබගේ යැපෙන කෙනෙක් හැටියට ෆැමිලියාර් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේම ඔබ කාර්තසෝ ජෝන් එක අයදුම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේම ඔබ ෆැමිලියාර් සෝ ජෝන් එකක් ඔබගේ බිරිඳටෝ ස්වාමි පුරුෂයාට ළමයෙකුට අලුත් කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒ වගේම සොයන රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවනම් ඔබ මං කලින් කිව්වා වගේ කර්මාන්ත ශාලාවකට රැකියාවකට යන බලාපොරොත්තු වෙනවනම් සමහර විට ඔය දුන්තාලු ජීවයක ඒකටත් ඉල්ලනවා ඒ වගේම මේ අවුරුදු 4යි 18යි අතර ළමුන් ඉන්නවනම් සූදානම් වෙන්න ඔබට කාර්ත සොජොන් එක තියනවා නම් එයාට අනිවාර්යෙන් කාර්ත සොජොන් එක ලැබෙනවා. නමුත් මොකද අම්මට පියාට කාර්ත සොජොන් එක තියෙනවා නම් දරුවන්ට කාර්ත සොජොන් එක ලබා දෙනවා. නමුත් අවුරුදු 14දී ඒ දරුවට වෙනම කාර්ත සොජොන් එකක් ගන්නවා. අන්න එතකොට ඉන්දුනි තාලෝචිතීව එක ඉල්ලනවා. ඉතින් මම මේ පෙර කිව්ව විදියට මේ සියලුම දේවල් වලට Hindu නිත ආලෝචිතීව එකක් ඉල්ලනවා. එහෙමනම් ඔබට සූදානම් වෙන්න පුළුවන්. ඔබ දැන් දන්නවා ඔබ දැන් දැනුවත් වෙන්නේ නැති ඉදිරියේදී මම මේ පෙර කියපු දේවල් කරන්න බලාපොරොත්තුවක් තියනා නම් ඔබත් සූදානම් වෙන්න ඕන Hindu නිත ආලෝචිතීව එකක් ගන්න පුළුවන් තැනක ජීවත් වෙන්න. එහෙම නැත්නම් නිවසක් කුලියට ගන්න. එහෙම නැත්නම් ඔබ කුලී නිවසක් සොයනවා නම් මම මේ ඉදිරියේදී කියන්නම් මොන වගේ දේවල්ද බලන්නේ කියලා Hindu ආලෝචිතීව එකක් දෙනකොට Hindu ආලෝචිතීව එක ඔයගොල්ලෝ දන්නවා ලබා ගන්න තියෙන්නේ විශේෂයෙන්ම ලබා ගන්න තියෙන්නේ තමන් පදිංචි නගර සභාවේ. ඒ නගර සභාවේ ඔෆිෂියල් Hindu ආලෝචිතීව කියන වෙනම ඔෆිස් එකක් තිබෙනවා. ඒ ඔෆිස් එකෙන් තමයි කාර්යාලයෙන් තමයි ලබා ගන්න ඕන. ඒ වගේම Hindu ආලෝචිතීව එකක් අයදුම් කරන්න මේ නිවසේ යෝග්‍යතා සාතිකය ලබා ගන්න නම් ඒක අයදුම් කරන්න නම් ඔයගොල්ලෝ හොඳටම දන්නවා අපිට මුද්දර දෙකක් යුරෝ 16ක මුද්දර දෙකක් අවශ්‍ය වෙනවා. තමන්ගේ කාර්තරි සොජෝන් එකේ කොපියක්, අයිඩෙන්ටි එකේ කොපියක්, තමන්ගේ පොලිස් පිස්කාල එකේ කොපියක්, ඒ වගේම ගෙදර කොන්ත්‍රාත්තුදී අෆ්විත්තු එක, එහෙම නැත්නම් කොමදාත ප්‍රොපියතා එක. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් අකුණට අයිති නම් මේ අයිති මගේ නිවස මට අයිති කියන්නේ මම මිලදීගෙන තියෙනවා නම් මම මේ ඉදිරියේදී මේ වගේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අන්නේ මගේ අයිතිවාසිකම පෙන්වන්න ඕන. එහෙම නැත්නම් කොන්ත්‍රාත්තුදි අෆිට්තු. ඒ කියන්නේ ඔබ කුලී නිවස කුලී කොන්ද නිවස කුලියට ගත්ත බවට ගිවුසුම. ඒ කියන්නේ අත්සන් කරන ගිවුසුමේ කොපිය. මේ අතර ඔය Hindu නිත ආලෝචිතීව එක ලබා දෙන්න නම් මෙන්න මේ කරුණු බලනවා. මේ කරුණු බලනවා විශේෂයෙන්ම ඔබ නිවසක් කුලියට ගන්න පෙර නිවසක් බලන්න යනවා නම් මේ නිවසේ බලන්න මේ නිවසට ලබා දීලා තියෙන ගෑස් ලයින් එක පිකිනා මම නැත්තම් ගෑස් බට මෙවුවා නීත්‍යානුකූලද කියලා. ඒ වගේම විදුලි ආලෝකය මේ විදුලි බුබුළු වලට එහෙම නැත්තම් මේ ලයිට් වලට මේ වයර් ඇදලා තියෙන්නේ ඒවා නීත්‍යානුකූලද යම් කිසි ප්‍රමිතියකටද
මේවා ක්‍රමවේදයකට ඇඳලා තියෙන කියන ඒවා හොඳට බලන්න. ඒ වගේම එම නිවසේ දොර ජනේල අනිවාර්යයෙන්ම නිවසට වාතය මාරු වීම සඳහා දොර ජනේල තිබිය යුතුයි. මේ ඉන්දුනික අලුජිති වේදයේදී විශේෂම බලනවා. ඒ වගේම මේ විශේෂ මේ බලන දෙයක් තමයි මේ නිවසේ ප්‍රමාණය. මේ නිවසේ ප්‍රමාණය ඕගොල්ලෝ දන්නවා අපි 4 මීටර වලින් තමයි මේ ඉතාලියේ නිවසක් මනින්නේ මේ ත්‍රිකොත්‍රාති 4 මීටර. එතකොට මේ 4 මීටර වලින් තනි පුද්ගලයෙකුට ජීවත් වෙන්න නම් මේ නිවසේ 4 මීටර වලින් මේ දැන්ට තියෙන නීතිය මේවා මේ මම දැක්කා එක එක වෙබ්සයිට් වල තියෙනවා පොඩි ඉලක්කම් ඒට මේට වෙලා තිබෙනවා. නමුත් මම කීප වතාවක්ම මේවා බැලුවා. විශේෂ වැඩිම වෙබ්සයිට් වල වැඩිම වෙබ්සයිට් වල තියෙන ප්‍රමාණය තමයි අද මම ඔයගලන්ට ඉදිරිපත් කරන්න යන්නේ. 4 මීටර් 29 එක්කෙනෙකුට ජීවත් වෙන්න නම් ඒ කියන්නේ එක්කෙනෙකුට ජීවත් වෙන්න නම් ඒ නිවසේ විශාල ප්‍රමාණය 4 මීටර් වලින් ගත්තොත් 29ක් තිබිය යුතුයි එක්කෙනෙකුට ජීවත් වෙන්න. දෙන්නෙකුට ජීවත් වෙන්න නම් 4 මීටර් 34ක් තියෙන්න ඕන. 34. ඒ වගේම 3 දෙනෙකුට නම් 10 මීටර් 44ක් තියෙන්න ඕන 3 දෙනෙකුට. ඒ වගේම 4 දෙනෙකුට නම් අනිවාර්යෙන් මීටර් 81ක් තියෙන්න ඕන. 5 දෙනෙකුට නම් 4 මීටර් 71ක් තියෙන්න ඕන. ඉතින් ඔබ නිවසක් කුලියට ගන්නවා නම් ඔබ නිවසක් ඉදිරියේදී පෙර කියූ කටයුත්තක් කරන්න ඔබ අනිවාර්යයෙන්ම මේ වගේ විශාලත්වයක් තියෙනවද කියලා බලන්න ඕනේ. ඒකට හේතුව තමයි මොකද නිවසක අපි ඉන්ද්‍රිත අලෝචිතීව එකක් අයදුම් කරනකොට එහෙම නැත්නම් නිවසේ යෝග්‍යතා සාධකයේ ඉල්ලුම් කරනකොට මේ සියලුම දේ බලලා තමයි ඒ සාධකය ලබා දෙන්නේ. එහෙම නැත්නම් ඉන්දුනිතාලෝ ජීව සාධකය ලබා දෙන්නේ. ඒ කියන්නේ නිවසක විශාලත්වය බලනවා. ඒ නිවසේ අනිකු ගෑස් විදුලිය සා ජනෙල් පිටලා තියෙන්නේ කොහොමද කියන ඒවා බලලා තමයි මේ සාධකය ලබා දෙන්නේ. ඊට පසුව බලනවා මේ නිවසේ තවත් අය පදිංචිද කියලා. ඒ කියන්නේ මම අර පෙර කිව්වාගේ ඔබගේ මිතුරෙක් ඕ ඥාතියෙක් එහෙම නැත්නම් වෙනත් කෙනෙක් කුලියට ගත්ත තැනකින් නම් ඔබ මේ ඔබගේ පවුලේ කෙනෙක් ගෙන්නව ගන්න. එහෙම නැත්නම් ඔබට කාර්ක සෝජෝන් එක එහෙම නැත්නම් ෆැමිලියර් සෝජෝන් එක මම අර පෙර කිව්ව විදියට මේ දේවල් එල්ලුම් කරන්න නම් මේ යෝග්‍යතා සාතිකය මේ ඉන්දුනිත අලෝජිතීව එක අවශ්‍ය වෙන්නේ. ඔබ බලන්න ඕන ඔබට මේ අවස්ථාව ලබා දෙන පවුලේ අයගේ කී දෙනෙක් ඉන්නවද කියලා. ඔයගොල්ලෝ දන්නවා ස්ථාතදී ෆැමිලියා එක බලනවා අනිවාර්යයෙන්. මේ ස්ථාතදී ෆැමිලියාගේ කී දෙනෙක් ඉන්නවද කියලා බලනවා. එතකොට මේ යෝග්‍යතා සාතිකයේ සඳහන් කරනවා මේ ආවල් නිවසේ මෙච්චර ප්‍රමාණයකට ජීවත් වෙන්න පුළුවන්. 3 දෙනෙක්ද, දෙන්නෙක්ද, 4 දෙනෙක්ද, 5 දෙනෙකුටද ජීවත් වෙන්න පුළුවන් කියලා මේ යෝග්‍යතා සාතිකයේ එහෙම නැත්නම් මේ ඉන්දුනිත අලෝජිතීවා සාතිකයේ සඳහන් කරනවා. එතකොට ඒ නිවසේ තවත් කට්ටිය පදිංචි නම් එතන කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. උදාහරණයක් විදියට ඔබට මේ අවස්ථාව ලබා දෙන නිවසේ 3 දිනක් ඉන්නවනම් මේ නිවසට ගෙන්නන්න පුළුවන් මේ එහෙම නැත්නම් මේ නිවස ජීවත් වෙන්න පුළුවන් 4 දෙනාට නම් ඔබට ෆැමිලියාරයක් දාන්න බෑ. එතකොට මොකද ඒ නිවසේ 3 දිනක් ඉන්නවා
ඔබත් එක්ක අතර දෙනයි තව කෙනෙක් ගෙන්නන්න බෑ. කියන්නේ පස්වෙනියට ඉඩ නැහැ මේ නිවසේ. එහෙමනම් අපි ඊට වඩා විශාල නිවසක් සොයා ගන්න වෙනවා. ඒ වගේම තමයි ඔබ ඔබම ෆැමිලියාර් ෆැමිලියාර් ආයත් කරන්න, එහෙම නැත්නම් ඔබගේ වෙනත්කට යුක්තකට නිවසක් මිලදී ගන්න, නිවසක් කුලියට ගන්නවා නම් මේ නිවසේ මේ වගේ විශාලත්වයක් තියෙනවද කියලා බලන්න. දැන් මම වීඩියෝ එකේ සඳහන් කරන්න. මේ වගේ විශාලත්වයක් තියෙනවද කියලා බලන්න. මොකද ඔබගේ පවුලේ සමාජිකයන් අනුව තමයි නිවස විශාල විය යුත්තේ. එතකොට පවුලේ සමාජිකයෙක් ගෙන්න ගන්න නම් ඔබ පමණක් නම් ඉන්නේ ඒ නිවසේ අන්න මීටර් 4 මීටර් 34ක වගේ නිවසක් ඇති. ඒක ඉතාම කුඩා නිවසක්. ඒ නිවස ඇති ඔබට අර මම පෙර කිව්වාගේ අනිකුත් දේවල්, ඒ කියන්නේ විදුලිය, ගෑස් වගේ දොර ජනෙල් පීටලා තියෙන විදිය, නිවසකට සුදුසු විදියට නම් ඒවා තියෙන්නේ මේ ප්‍රමාණය හොඳටම ඇති. එහෙම නැත්තම් ඔබ තව කෙනෙක් ඉන්නවා, ඔබට තව එක්කෙනෙක් ගෙන්න ගන්න නම් අන්න මීටර් 44ක නිවසක් ඇති. අන්න ඒ වගේ නිවසක් තෝරා ගැනීමේදී මේ ඉන්දුරිතා ලොජ් TYකට විශේෂයෙන්ම බලපාන කරුණු තමයි මේ නිවසේ විශාලත්වය සහ මේ නිවසේ අනිකුත් දේවල්. ඒ කියන්නේ විදුලිය, ගෑස්, ඒ වගේම දොර ජනෙල් පීටලා තියෙන්නේ කොහොමද කියන එක. අන්න ඒ වගේ විශේෂිත කරුණු ඔබ දැනුවත් වෙන්න ඕන. මේ දැනුවත් කරන්න තමයි අද මම විශේෂයෙන්ම මේ වීඩියෝ එකක් කරන්නේ. මොකද මට කීප දෙනෙක්ම කියලා තිබුණා මම ෆැමිලියාරයක් කරන්න නිවසක් කුලියට ගත්තා. නමුත් ෆැමිලියාරයක් කරන්න ඉදිරියට අලජිතිව එක දානකොට මේක පොඩි නිවසක් කියලා කියනවා. එහෙම නැත්තම් මම මගේ මිතුරෙක්ගෙන් ඉන්දුනි තාලජිතීව එකක් අයිදුම් කරන්න යනවා, මගේ ෆැමිලියාර එකක් දාගන්න. එහෙම නැත්තම් මට කාර්ත සර්ජන් එක ලබා ගන්න මගේ පවුලේ අය. එහෙම නැත්තම් ෆැමිලියාර් සර්ජන් එක ලබා ගන්න. මේ නිවස කුඩායි. අපි දැන් මොකද කරන්නේ? ඒ නිසා තමයි අන්න අද මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ සූදානම් වෙන්න, පෙර සූදානමක් ඇති කරගන්න. ඔබ නිවස යෝග්‍යතා සාන්තිකය ලබා ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම්, එහෙම නැත්නම් ඉන්දුනිතා අලෝජ්ජිතීව එක ලබා ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මෙන්න මේ මම කියන මේ සුදුසුකම් තිබිය යුතුයි අනිවාර්යයෙන්ම. එතකොට ඔයගොල්ලෝ දන්නවා මම අර පෙර කිව්වා වගේ මේ නිවසේ මේ ඉන්දුනිතා අලෝජ්ජිතීව එක ලබා ගන්න මේ ගෙදර කොන්ත්‍රාත් එක, ඒ කියන්නේ කිව්සුම අවශ්‍ය වෙනවා. ඊට අමතරව අවශ්‍ය වෙනවා පළනි මේත්‍ර කතස්ථාලයක ඒ කියන්නේ මේ ගෙදර ප්ලෑන් එක අවශ්‍ය වෙනවා. එතකොට මේ ප්ලෑන් එක මොකද අපි දන්නවා ගොඩක් තැන්වල නගර සභාවල තියෙනවා මේ ප්ලෑන් එක බලලා තමයි මේක මැනලා කළා කියන්නේ මේ නිවසේ මෙච්චර ප්‍රමාණයකට ඉන්න පුළුවන්. එතකොට මේ නිවසේ කී දෙනෙක් ඉන්නවද කියන එකත් ඒ දැන් ඉස්සර නම් ඒක තිබුණේ නැහැ. ඉස්සර නම් තිබුණේ නැහැ. නමුත් මේ මෑතකදී ඉඳලා මේ යෝග්‍යතා සාත්‍තිකය සඳහන් කරනවා දැනට මේ නිවසේ කී දෙනෙක් ජීවත් වෙනවද කියලා. එතකොට ඕක ඔය සාත්‍තිකය ප්‍රපෙත්තුරයකින් එහෙම නැත්නම් කුස්තුරයකින් දැක්ක හැටිම කියනවා ආ ඔබට මේ දේ කරන්න ඉඩ මදි. මොකද මේ ගෙදර මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා කියලා මේ යෝග්‍යතා සාත්‍තිකය සඳහන් කරලා තියෙනවා කියලා. ඉතින් අන්න මේ කරුණුත් ඔබ දැනගන්න. මේ කරුණු දැනගෙන ඔබ නිවසක් තෝරා ගන්නකොට තෝරගන්න ඔබගේ ෆැමිලියාර් එක, එහෙම නැත්නම් ඔබගේ පර්මිස් සෝජෝන් එක, එහෙම නැත්නම් ඔබගේ කාර්තා සෝජෝන් එක, එහෙම නැත්නම් ඔබට රැකියාවකට යනකොට ගොඩක් අවස්ථාවලදී අලෝජිතීව කිල්ලලා තියෙනවා සමහර මේ කර්මාන්ත ශාලාවල. ඉතින් මෙන්න මේ වගේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒ වගේම මේ 2020 සනතෝරියායකට ඔබ පොලේ ආයුධම් කරලා තිබෙනවා නම් ඒකට ඉදුරිතා අලෝජිතීව එක ඕන. ඔබ තවමත් අලෝජිතීව එකක් ලබාගෙන නැතිනම් මෙන්න මේ සුදුසුකම් තමයි තිබිය යුත්තේ මේ නිවසකට. එහෙමනම් මං හිතනවා අද ඔබ මේ ඉදුරිතා අලෝජිතීව එක කියන්නේ මොකද්ද? මේ ඉදුරිතා අලෝජිතීව එකක් ලබා ගන්න නම් නිවසක තිබිය යුතු සුදුසුකම් මොනවද කියන්නේ වුණා ඔබ දැනුවත් වෙන්න ඇති කියලා. මොකද මේ නිවසේ මිනිස් වාස කරන්න පුළුවන් සුදුසුකම් තිබෙන්න ඕන.
ඔගොල්ලෝ දැකලා ඇති මේ ඉතාලියේ සමහර අවස්ථාවල පත්තරවල තිබුණා. ඒ වගේම ටීවී වල ගියා මිනිසුන්ට ජීවත් වෙන්න සුදුසු නැති නිවෙස්වල මිනිසු ජීවත් වෙලා ඒවා මේ පොලිසියෙන් කැල්පිනීරියකින් ඒවා වටවලා ඒවා ඒ නිවස් ගිහිල්ලා ඒවට නිවස් තානම් කරලා තිබුණා ජීවත් වෙන්න සුදුසු නැති ස්ථාන බවට. ඉතින් ඔබ කුලියට නිවසක් ගන්නවා නම් ඒ වගේම ඔබ මෙවැනි දෙයක් ඉදිරිදි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සුදුසු නිවසක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔබ දැනුවත් වෙලා. එහෙමනම් මේ වීඩියෝ එක ඔබ දැනුවත් වුණා වගේම තව කෙනෙකුට දැනුවත් වෙන්න ඔබ මේක ෂෙයා කරන්න. මොකද සමහර විට ඔබගේ යාළුවෙක්, ඔබගේ සහෝදරයෙක්, ඥාතියෙක් එහෙම නැත්නම් අපි ලාංකික වැටියට ලාංකිකට හරි මේ ලියේ වීඩියෝ එක අවශ්‍ය වෙයි. ඔබ ෂෙයා කරන්න කියලා කිව්වේ ඒකයි. ඔබත් බලලා තව කෙනෙකුට බලන්න. අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.